කොහොමද ඔගල හැම කෙනෙකුම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් ලයිෆ් විත් ත්‍රූ YouTube channel එකත් එක්ක ඉතලයින් ඉතින් ඔන්න ඔගොල්ලෝ ලස්සන නෑ කියලා තැවෙනවා නම් මේ වීඩියෝ එක ඔයගලන්ට ගොඩක් වැදගත් වේවි ඉතින් ආරාධනා කරනවා දිගින් දිගටම බලන්න අද වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔගල හැම කෙනෙක්ටම ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක් වේවි ඉතින් මොන අපි හැම කෙනෙක්ම ගොඩාක් කැමතිනේ ලස්සනට ඉන්න මේ ඇත්තටම ලස්සන කියන්නේ මොකද්ද ලස්සන කියන දේ විවිධාකාරයි ඉතින් අද අපි කතා කරන්නේ අපේ බාහිර රූපයේ ලස්සන පිළිබඳව ඉතින් මේ බාහිර රූපයේ ලස්සන ගැන කතා කරනකොට ලස්සන කියන්නේ සාපේක්ෂ දෙයක් ඒ කියන්නේ මට ලස්සන දෙයක් තව කෙනෙක්ට ලස්සන නැති වෙන්න පුළුවන් ඉතින් මේ විදිහට තව කෙනෙක්ට ලස්සන දෙයක් මට ලස්සන නැති වෙන්න පුළුවන් ඉතින් මේක සාපේක්ෂ දෙයක් එකිනෙකාට අනුව එකිනෙකා අනුව වෙනස් වෙනවා. ඉතින් අපි කොහොමද අපේ බාහිර රූපයේ ලස්සන පවත්වාගෙන යන්නේ කියන දේ පිළිබඳව අද මම ඔයගලත් එක්ක කතා කරන්න ලෑස්තිලා ඉන්නවා. ඉතින් මොනා කළත් ඕගලන්ට හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ නැත්නම්, ඒ කියන්නේ ලොකු ලොකු ගණන් දීලා ලොකු ලොකු නිෂ්පාදන පාවිච්චි කළා. හොඳ ප්‍රතිඵල ඔබට හම්බ වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මම මේ කියන දේ කරලා බලන්න ඔබට අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙවි. කරන්න තියෙන හරීම චූටි දේවල් ටිකක් ඉතින් අද බලමු අපි ඒ වෙනුවෙන් අපිට මොනවද කරන්න තියෙන්නේ කියන එක. ඉතින් මේ හැමදේම මගේ අත්දැකීමත් එකතු කරගෙන තමයි මම ඔයගලන්ට එකතු කරන්න ලෑස්තිලා ඉන්නේ. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ අපි තුල තියෙන ලස්සන අපි වැඩි දියුණු කරගන්නේ කොහොමද? අපි ඒක ඔපනං වල පෙන්ව ගන්න අපිට අවස්ථාව අපි උදා කරගන්නේ කොහොමද කියලා අද වීඩියෝ එකෙන් ඔයගලන්ට දැනගන්න පුළුවන්කම ලැබේවි. ඉතින් මේ සඳහා අපිට කරන්න ඕනේ පියවරවල් කීපයක් තියෙනවා. ඉතින් අපි එකින් එක මේ දේවල් ගැන බලාගමු. ඉතින් අපි හැම කෙනෙක්ටම ස්වභාවිකව අපිට උරුම වෙච්ච, ඒ කියන්නේ ජෙනටිකලි අපිට ජානමය වශයෙන් උරුම වෙච්ච ලස්සනක් තියෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ මේ අපිට ජානමය වශයෙන් අපිට උරුම වෙලා තියෙන හැමතත් නැත්නම් අපේ අභ්‍යන්තරයේ තියෙන මේ ලස්සන එළියට ඔක්නංගල ගන්න පුළුවන් විදිහට වැඩ කටයුතු කරන්න. ඉතින් අපි තියෙන මේ අභ්‍යන්තරික ලස්සන ඔක්නංගල ගන්න නම් අද මම මේ කියන දේවල් ටික අවංකවම කරන්න ඕනේ කියන එකත් ඔයගලන්ට මතක් කරනවා. ඉතින් අපි බලමු අද මොනවද අපිට මේ අපේ ලස්සන ඔක්නංගවා ගන්න කරන්න පුළුවන් දේවල් ටික කියලා. ඉතින් හරිම ලේසි දේවල් ටිකක් තමයි තියෙන්නේ. නමුත් මුලදී චුට්ටක් අමාරු වෙයි. මොකද මේක මුල්ම පියවර වෙන්නේ අපි හිතන විදිහ චුට්ටක් වෙනස් කරගන්න එක. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. දැන් අපි ගොඩක් වෙලාවට දකින්න පුරුදු වෙලා ඉන්නේ මගේ තුල තියෙන ලස්සන නෙමෙයි. දැන් හිතන්න මං ඇඳුමක් ඇඳද්දත් ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට තමන්ට ගොඩක් දෙනාට වෙලා තියෙන ගැටලුව තමයි මගේ ලස්සන පේන්නේ නැහැ. නමුත් වෙන කෙනෙක් මගේ ඇඳුමට සමාන ඇඳුමක් හරි වෙන ඇඳුමක් හරි ඇඳුවොත් මොකද කරන්නේ? අපි හිතනවා අනේ අරය ලස්සනයි නේ, මට වඩා ලස්සනයි නේ. අනේ එහෙම අදහසක් ගොඩක් දෙනෙක්ට තියෙනවා. ඉතින් අපි මෙන්න මේ හිතන විදිහ චුට්ටක් මුලින්ම වෙනස් කරගන්න ඕනේ. මම ඔයගලන්ට කියන මුල්ම පියවර තමයි අපි හිතන විදිහ වෙනස් කරගන්න ඕනේ. කියන්නේ අපේ සුන්දරත්වය අපි දකින්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒක ඉතාමත් වැදගත් මේ අපි ලස්සන වෙන ගමනේ මුල්ම පියවර වශයෙන් ගන්නකොට. ඉතින් එහෙම වෙනස් කරන ගමන් අපි හිතන්න ඕනේ හැම වෙලාවෙම මම ගොඩක් ලස්සන කෙනෙක් කියලා. ඉතින් එහෙම හිතනවා කියන්නේ ඒ කියන්නේ මම ලස්සනයි කියලා නිකන් අපි ඔළුව උදුම්මගෙන ඉන්න ස්වභාවයක් නෙමෙයි කරන්න ඕනේ මගේ ලස්සන දකින්න පුරුදු වෙන්න ඕනේ. හිතන්න උදාහරණයක් විදිහට ඔබ දැකලා නැති ලස්සන ඔබ තුන අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔබේ ඇස් දෙක ලස්සන වෙන්න පුළුවන්, ඔබේ කොණ්ඩේ ලස්සන වෙන්න පුළුවන්. ඉතින් මේ ලස්සනයි කියලා කියන්නේ හුදු ශරීර වර්ණයේ ලස්සන විතරක් නෙමෙයි. අපි දන්නවා අද වෙද්දී මේ සුදු කියන කියන්නේ ශරීරයේ පහය සුදු පහෙන් තියෙන අයට වඩා ගොඩක් කියන්නේ සාමාන්‍ය ටෝන් ස්කින් එකක් කියන්නේ අපි එහෙම ටෝන් ස්කින් කලර් එකක් තියෙන අය ගොඩක් ලස්සනයි. මම ඒකට උදාහරණ දෙන්න ඕනේ ඕන තරම්. අද වෙද්දී ලෝක තත්වයේදී පවා, ඒ කියන්නේ ලෝකේ පැජන්ස් වල පවා මේ ශරීර වර්ණය ඉතාම කියන්නේ අඩු ශරීර වර්ණයකින් යුක්තයි පවා හොඳ තැන් හම්බ වෙලා තිනු. මොකද ඒගොල්ලන්ගේ ස්කින් එක මේන්ටේන් කරන විදිහ අනුව. ඉතින් ඔබට තියෙන ශරීර වර්ණය ගැන කිසිම සේත්ම ඔබ කලකිරීමටපත් වෙන්න එපා. මොකද තියෙන ස්කින් කලර් එක
ලස්සනට පවත්වාගෙන යන්න, ලෙඩ නැතුව, ගැටලු නැතුව පවත්වාගෙන යන්න ඔබ අනිවාර්යයෙන්ම උත්සාහ ගන්න. ඉතින් කවදාවත් ඔබේ ශරීර වර්ණය ගැන හිතලා ඔබ දුක් වෙන්න එපා. ඉතින් ඔන්න දකින්න පුරුදු වෙන්න මම ගොඩක් ලස්සන කෙනෙක් කියලා. අන්න මම අර උදාහරණ විදිහට කිව්වේ මගේ කොණ්ඩෙ ලස්සනයි, මගේ ඇස් ලස්සනයි, මගේ ස්කින් කලර් එක ලස්සනයි. ඉතින් මේ විදිහට හිතන්න පුරුදු වෙන්න. එහෙම හිතන ගමන් අර මට වඩා අරේ ලස්සනයි කියලා කියන සිතුවිල්ල තියෙන්නේ. අනේ සිතුවිල්ල හිමින් හිමින් අඩු කරගන්න. මොකද ඔයාගේ ලස්සන ඔයා දකින්න පුරුදු වෙන්න. ඉතින් ඔන්න මේ පියවර දෙක මුලින්ම අනුගමනය කරන්න. ඊට පස්සේ කරන්න තියෙන හරිම චූටි දෙයක්. ඒ තමයි අපි කොච්චර කාර්යබහුල කෙනෙක් වුණත් අපිට අපි වෙනුවෙන් විනාඩියක් දෙකක් වැය කරන්න බැරි නැහැ දවසකට. ඉතින් ඔන්න උදේට අවදි වුණායින් පස්සේ මූණ හොඳින් සෝදලා හොඳ සිතුවිල්ලක් එක්ක කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා ඔයාගේ ලස්සන දකින්න පටන් ගන්න. ඉතින් මේක අවංකවම කරන්නට ඕනේ. එහෙම කළොත් ඉන්න ඔබට අනිවාර්යයෙන්ම මාස දෙක තුනක් යද්දී ඔබටම ඔබේ වෙනසක් දකින්න ලැබේවි. ඉතින් ඔබ කොච්චර දේවල් පාවිච්චි කරලා තිබුණත් ඔබට ඔබ ලස්සන නෑ කියලා හිතනවා නම් අන්න ඒ ඔස්සේ ඔබට කවදාවත් ඔබේ ලස්සන දකින්න බැරි වේවි. ඉතින් මම මේ කියපු දේවල් ටික අනුගමනය කරන්න අනිවාර්යයෙන්ම ඔබට මම මේ කියන විදිහේ හොඳ පිළිතුරක් ඔබටම බලා ගන්න හැකියාව ලැබේවි. ඒ කියන්නේ දැන් මම මේ තුලින් කියන්නේ අපි මොකක් හරි ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරලා වගේ, එහෙමත් නැත්නම් මොකක් හරි ක්‍රීම් එකක් පාවිච්චි කරලා වගේ එකපාර්ට් සුදු වීමක් සිද්ධ වෙනවා කියලා නෙමෙයි. නමුත් ඔබ වෙනදා දැක නැති වෙනස්ම විදිහේ දීප්තියක් ඔබේ මූණට, ඔබේ ශරීරයට එකතු වෙලා තියෙනවා කියන එක ඔයගලන්ට ඔයාගේ ඇස් දෙකෙන්ම දැක ගන්න හැකියාව ලැබේවි. ඉතින් ඔයාට ඔයාගේ යාළුවෝ, මිත්‍රයෝ ආව දකින අය කියන පටන් ගනි ඔයා දැන් ටිකක් ලස්සන වෙලා නෙවෙන්දට වඩා කියලා. ඉතින් අපි හැමෝම කැමතිනේ මේ අපි ලස්සනයි කියන වචනේ අහන්න. ඉතින් ඒ නිසා මේකෙන් අනිවාර්යයෙන් ප්‍රතිඵල තියෙන ඔබට කරන්න තියෙන හරිම සුළු දේවල් ටිකක් ඒ තමයි අරය ලස්සනයි මෙයා ලස්සනයි කියන ඒ සිතුවිල්ල හිත හිත අපි දුක් වෙනවට වඩා ඒ සිතුවිල්ල බැහැර කරන්න, කවුරු හරි කෙනෙක් ලස්සනයි නම් එයාට ලස්සනයි කියලා හදවතින්ම කියන්න. ඊට අමතරව කරන්න තියෙන ඔයා ලස්සනයි ලස්සන නැහැ කියලා හිතන සිතුවිල්ල එහෙම්මම අයින් කරගන්න ඕනේ. ඉතින් ඒක ප්‍රධානයි, මේ දෙක ප්‍රධානයි. ඊට අමතරව තුන්වෙනි පියවර වශයෙන් කරන්න තියෙන හැමදාම උදේම අවදි වෙලා මූණ හැම හොඳින් සෝදලා කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා ඔයාගේ ලස්සන දකින්න පටන් ගන්න. මේක අවංකව කරන්න අනිවාර්යයෙන්ම ප්‍රතිඵල තියෙනවා. ප්‍රතිඵලත් මාත් එක්ක ෂෙයා කරගන්න. අනිවාර්යයෙන්ම එකතු වෙන්න ලයිෆ් විත් රූත් එක්ක. ගොඩක් මේ වගේ දේවලුත් ඕගලන්ට මං ඉදිරියේදී තරන් ඉන්න සූදානමින් ඉන්නවා. මොකද ඔගොල්ලෝ හැමෝම කැමති වගේ මම කැමති ලස්සන වෙන්න. ඉතින් මම අත්විඳපු දේවල් ඕගලන්ට ෂෙයා කරන්න ඕනේ හැමදාම. ඉතින් ඔන්න අදත් ඒ වගේ සීක්‍රට් එකක් තමයි අරගෙන ආවේ. ආරාධනා කරනවා ගොඩක් ආදරෙන් හැමදාම වගේ ලයිෆ් විත් රූත් එකතුලා ඉන්න. ඉතින් අද වීඩියෝ එකත් අනිවාර්යෙන් වැදගත් වුණා කියලා හිතනවා නම් අමතක නොකර subscribe කරන්න. මාත් එක්ක දිගින් දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් එතකොට තමයි මගේ අලුත්ම වීඩියෝස් ඔයගලන්ට බලන්න හැකියාව තියෙන්නේ. ඉතින් මම අලුත් වීඩියෝ එකක් අරගෙන ඉන්නු මෙන්නම් ගොඩක් පරිස්සමෙන් ඉන්න කියලා යන්න කලින් හැමෝටම මතක් කරනවා.